ආයුබෝවන්තුතුති අපි දැන් කතා කරමින් ඉන්නේ 2013 ප්‍රශ්න පත්‍රයේ මම ගණන් 10ක් කතා කරා දැන් කතා කරන්න හදන්නේ 11 වෙනි ගාන ජ්‍යාමිතිය ගාන ජ්‍යාමිතිය ගාන මම පොඩ්ඩක් කියවන්නම් රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණය ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍ය ලක්ෂයේ M ඊළඟ මෙන්න මෙම කියනවා BC ට සමාන්තරව BC පාදයට සමාන්තරව A හරහා ඇඳි රේඛාව दिक्कल BM दिहिदि हमुनि अन्न दैन एवा ओब तेरुम गन्नोने केवल रूप सटाने के लकुनु करन्न देनो कोहेद BC ट समांतर रेखावक अंदिना A हरमा अंदिन्नन दल वशयेन BC ट समांतर रेखा मे दिक समांतरय एक ए रेखाव मुन गहेनवल मे दिक्कल BM दे पादे निपादी दिक्कराम ए मुनगहन तेन डी कीला कीनो आन ओक तमाय निर्माण एक संपूर्ण करगंड ओना इलान कीनो डी हिदी हमवे पलवेनी कोटस रूपे पिटपत करगेन दियति तोरतुरु लाकुन करन अपि एक हारि देन रूपे पिटपत करगत्त दियति तोरतुरु लाकुन करा इलान मे ADM त्रिकोणे ADM त्रिकोणे अंग समय की अंडलो BMC त्रिकोण में यट त्रिकोण दें हर लेसी बल कहूं अंग समय की दें अपने पेन मेपाद समान मेकोने एक्स नम मेकोने एक्स नम संकेत तेरू लेकिन मे त्रिकोण दिखे मेपाद समान मेकोने समान एकांतर को मे दिख इधर प्रतिमुख कोण इति कोकोपायटते अंग समय कौ त्रिकोण दे अभिम पलिन को हरियो दिवीन को सर AMD त्रिकोण हाँ BMC त्रिकोण मे त्रिकोण दिख अंग समय की अंत दीन कर्णुम AM समान MC दत्त DAM कोण समान MCB कोण MCB कोण MCB कोण मुनादे एकांतर कोण कौ समांतर रेखा देख ADBC AD समांतर BC लियन विधि बला मे विधि लियन उत्साह समांतर रेखा देख संधान कर AD समांतर BC हा एका ओ किल के इला प्रतिमुख कोण कौद AMD कोण समान BMC कोण हेतु प्रतिमुख कोण इतना दिन त्रिकोण देख अंग समय मेलियन कौ त्रिकोण देख AMD त्रिकोण अंग समय BMC त्रिकोणेट अवस्था उनाद कोण युगल देगा पाद युगल है पाद आय कहने को पा अवस्था लगे तो ये तो कोटे ये के देवी को पिया दुआ AD BMC त्रिकोण देगा अंग समय को इला के नाते लसन कथा ABCD समांतर से ABCD समांतर आश्रय मेतन तीन विशेष समांतर आश्रय समांतर आश्रय पमन नेवी इक रोम से अपे पास बल मेघ या कर रूप सटाना रूप सटाना अंदीन पुलवंतरा दत्त वलट समीप एंड आसन वसी अंदीन इतकोट उबट इन रूप सटा ये निवेर दिबो पेन अद ABCD बेलू बेल मट समांतराश्रय वागे पेन समांतराश्रय की अंत चतुराश्रय मेके चतुराश्रया पे वैदन दिन गोने चतुराश्रय समांतराश्रय विंडना मोन विधि विधान चतुराश्रय का सम्मुख पाद युगल देख समान एक समांतराश्रय सम्मुख कोण युगल समान एक समांतराश्रय विकर्ण एक कैपेनवा एक समांतराश्रय तवे कत्तीना चतुराश्रय एक पाद युगल पमन समांतरा
සමාන්තරත් වෙලා දිගින් සමානත් වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. ඔය චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන්න තිබිය යුතු ලක්ෂණ. දැන් මේ රූපතටානේ මේ පාදිට සමාන්තරයිනේ කොහොමද? අපිට ඔප්පු කරගන්න ඕනේ. එහෙමනම් ඉතිරි දෙකත් සමාන්තරයි. එහෙමනම් සමාන්තරාශ්‍රයක් කරන නැත්තම් මේ පාදිට සමාන හින්දා ඒ පාද දෙක දිගුණුත් සමානයි නะ. අන්න සම්මුඛ පාද යුගලය සමාන්තරත් වෙලා සමානත් වෙනවා. දැන් ඔබ මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. ඒ අංග සම කීමේ ප්‍රතිඵලයක් විදිහට මේ පාද සමානයි මේ පාදෙට. එහෙනම් මේ පාද දෙක සමානයි සමාන්තරයි. එහෙනම් සමාන්තරාශ්‍රයක් කොහොමද ලියන්න ඕනේ අපි දැන් තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස අපි යන්නේ නැහැ. අපි කියනවා BC සමානයි ADට. හේතුව අර ත්‍රිකෝණ දෙක අංග සම නිසා. කවුද? AMD ත්‍රිකෝණය අංග සමයි BMC ත්‍රිකෝණය නිසා. මේ මලුවා නම් ඒත් ඒ දෙක අංග සමයි. ඊළඟට අපි AD පාද සමාන්තරයි BC ට එක දන්නවා. දත්තේ දීලා තිබුණානේ සමාන්තර වෙන්න අඳිනකල එක ලියන්න දත්තේ. ආන්න දැන් මේ නිසා අර ත්‍රිකෝණ දෙක උද ABCD සමාන්තරාශ්‍රයක් වේ. හේතුව සම්මුඛ චතුරත් සම්මුඛ පාද යුගලයක් සමාන්තර හා සමාන වීම. සම්මුඛ පාද යුගලයක් සමාන්තරත් වෙලා සමානත් වෙන හින්දා ඒ චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රය. ඔබට ජ්‍යාමිතිය ගානේ පළවෙනි කොටසේ තියෙන ඔය ගණන් තුන බලන කොච්චර සරලයිද? දැන් ඒකේ දෙවෙනි කොටස කතා කරනවා හදන්නේ දුවේ පුතේ. ඒකේ තියෙනවා මේ රූප දටානෙම අපිට තව වැඩක් කරන්න. මේකෙම කියනවා අපිට කියනවා මෙහෙම BCD කෝණ සමච්ඡේදකේ බව දීයට මේ CA කියලා කියන්නේ BCD කෝණේ සමච්ඡේදකේ. ඒක දීලා තියෙනවා. එහෙනම් මේක x කියලා දැම්මම මම මේ පැත්තේ කොහොමද දාන්න ඕනේ මොකද්ද x. ඔබ දන්නවද සමාන්තරාශ්‍රයක විකර්ණයකින් කෝණ සමච්ඡේදනය වෙනවා නම් ඒ සමාන්තරාශ්‍රය මොකද්ද? ඒක විශේෂ සමාන්තරාශ්‍රයක්. ඒ කියන්නේ රොම්බසයක්. මේක දැන් රොම්බසයක්. හැබැයි මේක රොම්බසයක් කියන කතාව කියලා නැහැ. ඔයාලට කියලා දෙනවා මේ කෝණ AC වලින් මේ කෝණ සමච්ඡේදනය වෙනවා. ඒක විතරක් කියලා ඔයාලට කියනවා ඉස්සෙල්ලාම ඒක දීලා තියෙනවා. ඔයාලට කියනවා BCD ත්‍රිකෝණයේ සම ද්විපාද බව පෙන්වන්න. කවුද? BCD මේ ත්‍රිකෝණයේ සම ද්විපාද වෙන්න නම් BCD සම ද්විපාද වෙන්න නම් අපිට පේනවා පුතේ මේ කෝණයට සමාන වෙන්න ඕනේ. එතත් ඒ තියෙන ඉතින් මේක බොහොම ලේසියෙන් කියන්න පුළුවන්. දැන් මේක සමාන්තරාශ්‍රයක්. මේ අර කෝණේ x නම් මේ කෝණේ x නම් මේක x ඉඳ මේකත් x වෙනවනේ කෝණදාන. එතන මෙතනත් මොකක්ද වෙන්නේ? x වෙනවා. ඒ ඒකාන්ත දැන් අපිට පේනවාද මේ ත්‍රිකෝණය මේ බලන්න. ABC ත්‍රිකෝණය. වෙන් කරගන්න ABC ත්‍රිකෝණය. අනිත් පැත්තෙන් වෙන් කරන්න ACD ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණ දෙක බැලුවම අපිට පේනවා ওই ත්‍රිකෝණ දෙකේ මේ කෝණයට සමානයි, මේ කෝණේ මේ පැර මේ කෝණයට සමානයි, මේ පාදේ දෙකටම පොදුයි. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. කවුද? මේ දෙන්න අංග සමයි. මේ දෙන්න අංග සම වෙච්චාම මේ ත්‍රිකෝණ මේකට නැවුව හැකින. එතකොට මේ පාදේ සමාන වෙන්න ඕනේ කොයි පාදෙට? මේ පාදෙට සමානයි. දැක්කද? එතකොට සමාන්තරාශ්‍රයක බද්ධ පාද දෙකක් සමාන වෙනවා දැන්. එයි මේ දෙන්න බද්ධ පාදනේ සමාන්තරාශ්‍රය. එහෙනම් ඒක රොම්බසයක්. ඔයගේ ලක්ෂණ දැන් මම කලිනුත් කොහොම මේක රොම්බසයක්. දැන් අපි මේක ලියමු. මේ ත්‍රිකෝණ දෙකේ ACD කෝණය මේක මේකට සමාන. ඒක දීලා තියෙනවා සමානයි ACD කෝණය. ACD එක දත්තය. හරි. ඊගාට මොකද කියන්නේ? මේ කෝණය මේකට සමානයි. කවුද? ACD කෝණය මේක x මේ කෝණය මේකට සමානයි. ඊළඟ මේ දෙන්න සමාන එක කියයි කියන්නේ. හරි. ACD කෝණය සමානයි BAC කෝණය. ඒලා රේඛාදික සමාන්තරින්ද ඒකාන්තර කෝණ. කවුද? AB සමාන්තරයි CD,
ඒකාන්තර කෝණ ඊළඟට ඒ වගේ අනිත් පැත්තේ කෝණ දෙකක් සමානයි ACB ACB අර පැත්තෙන් CAD ඒ අර දෙන්නා BC සමාන්තරයි AD හා ඒකාන්තර කෝණ දැන් මේ කෝණ දෙක සමානයි කියලා දීලා තියෙනවා AC D කෝණය AC D කෝණය සමානයි AC B කෝණය මේකෙදි දුන්නේ මේ කෝණයට සමානයි මේ කෝණය මෙයාට සමානයි මේ කෝණය මෙයාට සමානයි නම් මේ දෙන්න මොකද වෙන්න ඕනේ BAC CAD ට සමානයි ඒ නිසා BAC කෝණය සමානයි CAD කෝණය වෙයි මෙන්න මේක තේරුම් ගන්න දැන් මම මේ උත්සාහ කරේ මොකද මේ කෝණ දෙක සමාන හින්දා මේ කෝණ දෙකත් සමානයි කියලා පෙන්වන්න උත්සාහ කළේ කොහොමද කරේ අපිට දීලා දෙනවා මෙයා මෙයාට සමානයි අපි දන්නවා මෙයා මෙයාට සමානයි ඒකාන්තර කෝණ. අපි දන්නවා මෙයා මෙයාට සමානයි ඒකාන්තර කෝණ. ඉතින් එහෙනම් මේ දෙන්න සමානයි නම් මේ දෙන්න සමානයි. ඒක තමයි කියන්නේ. දැන් අපි යන් අර මොකද්ද අපිට කියන්නේ කියලා කියන්නේ? සමදීපාද ත්‍රිකෝණ බව පෙන්වන්න. මේ ත්‍රිකෝණ දෙක අංග සමය කියලා කියන්නේ. ඒ නිසා මම ලියන්නම් මේ ABC හා මේ ත්‍රිකෝණ දෙකේ කවුද දැන් සමාන? මේ කෝණ දෙක සමානයි PAC කෝණය සමානයි CAD කෝණය අපි දැන් සාධනය කළා ඊළඟ මේක නේද මෙතන කෝණ දෙක සමානයි ACD කෝණය සමානයි ABC කෝණය ඒක දත්තය AC පාදි දෙකටම පොදුයි एसी समान एसी पोदुपाद एनिसा त्रिकोण देख कव द्विपति ए बी सी त्रिकोण अंग समय एसीडी त्रिकोण एसीडी त्रिकोण अवस्थाव को पा कोण युगल देगा द्रलियांड को पा अवस्था अन्न एनिसा මේ ත්‍රිකෝණයේ අංග සම නිසා මේ පාදයට සමානයි. BC සමානයි CD වේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. මොකද හේතුව? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග කියලා කියන්නේ. දැන් ඒ හින්දා BCD කියන්නේ සමදීපාද ත්‍රිකෝණයක්. මේ දෙන සමානයි. ඒ නිසා BCD යනු මේක කියන්නේ BCD සමදීපාද ත්‍රිකෝණයක් කියන්නේ BCD යනු සම දීපාද ත්‍රිකෝණයකි. තව එක කොටසක් තියෙනවා ඔබට කියනවා සුදුසු ත්‍රිකෝණ දෙකක් භාවිත කරලා BD පාදේ PD පාදේ AC පාදෙට ලම්බකයි කියලා කියන්නේ. දැන් ඔබ දන්නවා අහලා තියෙනවනේ රොම්බසේකන විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා. මේ පාදයට ලම්බක වෙන්නේ මේ කෝණ දෙක කෝණේ 90ක් වෙනවා. මේ එක කෝණයක් 90යි කියලා පෙන්වනනම් මේ පාද දෙක කැපිලා තියෙන ලම්බකම. මේ ලම්බකය කියන්නේ BD පාදේ මේ විකර්ණේ මේ විකර්ණයට AC පාදේ. ඉතින් මුදී අපි දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියුවානේ. දැන් කියුවානේ මේ කෝණය සමානයි නේ කොලියන් කවුද ලියන් BMC කෝණය සමානයි CMD කෝණයට හේතුව අංග සම ත්‍රිකෝණ දෙක නිසා මේ දෙන්න කවුද ABC මේ ත්‍රිකෝණ දෙක අංග සම අපි දැන් මේ දෙක අපි මේ කෝණේ BMC මෙත්‍රිකෝ අපි දැන් මේක සමදීපාද ත්‍රිකෝණයක් කියලා අපි කිව්වේ අපිට පුළුවන් දැන් මේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න බොහොම පහසුයි මේ කෝණයට සමානයි මේ පාදයට සමානයි මේ පාදේ පොදුයි එතකොට මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කවු ත්‍රිකෝණ දෙක පුතේ අපි අංග BCM ත්‍රිකෝණය
सी एम डी त्रिकोण මේ ත්‍රිකෝණ ඔය ත්‍රිකෝණ දෙක අංග සමබව පෙන්වන්න කරුණු තියෙනවා බලන්න ජ්‍යාමිතිය ගොඩාක් දේවල් සාධනය කරන්න ඔබ හොඳට දැනගන්න ඕනේ අංග සම දැන් බලන්න අංග සම මේ කී පොලක පාවිච්චි කරාද කියලා මේ මේ ගැටලුව තුල ඒ නිසා දැන් මෙතන මේක ඍජු කෝණයක් වෙන්න ඕනේ මේ පාද දෙක එකිනෙකට ලම්බ ලම්බ වෙන මේක ඍජු කෝණයක් වෙන්න නම් ඔයා දන්නවා මේක ඍජු කෝණයක් වෙච්ච ගමන් මේක ඍජු කෝණයක් උත් වෙනවනේ එතකොට ඒක මේ කෝණ දෙක සමාන වෙනවා මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා අපි දැන් මේ පාදයට සමානයි කියලා ඔප්පු කළා මේ පාදේ පොදුයි මේ කෝණයට සමානයි ඕන තරම් කරුණු තියෙනවා අපි ලියමු මේ ත්‍රිකෝණ දෙකේ MCB MCB කෝණය සමානයි MCD ඒ දත්තේ අපිට ඒක දුන්නනේ කෝණ දෙක සමානයි කියලා ඊළඟට BC පාදේ සමානයි CD පාදයට අපි ඒක සාධනය කළා සමදීපා ත්‍රිකෝණයක් කිව්වේ දැන් MC පාදේ පොදුයි MC සමානයි MC ම හේතුව පොදු පාදේ දැන් ඉතින් මේ ත්‍රිකෝණ දෙක කවුද BCM ත්‍රිකෝණය අංග සමයි CMD ත්‍රිකෝණයට හේතුව පාකෝ පාන්න ඊතර වැඩගත් පාද දෙකයි මේ පාදේ පොදු පාදේ ඒ දෙක අතර තියෙන කෝණය ඒක නිවැරදි හේතුව පා කෝ පා ආන දැන් අපිට කියන්න පුළුවන් ත්‍රිකෝණ දෙක අංග සමින්ද अरे एक कोण है कांस का मिन्न में फोन दे कहूँ दे बारं बीएमसी कोण है बीएमसी कोण है समान है सीएमडी कोण मैं तेरे कोण दे का अंग सम्मनी सा है ऐनी सा अपनी लग रही है ये देखे एक तो एक सियात सो भाई एक कहूँ दे बीएमसी कोण है एक तो क्रीम सीएमडी कोण है समान है यहाँ से के एक सियात सो भाई ඒ නිසා එක කෝණයක් වෙන්නේ ආංශක 90. ඔච්චරණ කියා ගන්න ඕනේ. දැන් ඉතින් මේ කාරණාව ලියන්නුනේ ඒ නිසා කවුද BD පාදේ ලම්බකයි BD පාදේ ලම්බකයි කාටද AC පාදේ. ඔව් BD ලම්බකයි AC බව පෙන්වන්න කියලා තියෙනවා. දැන් අපි ඒ ගානේ අපිට තිබුණා කොටස් ඔක්කොම පහක් මුල් කොටසේ කොටස් තුනක් තිබුණා ඊළඟේ කොටස් දෙකේ කොටස් පහම ඇදුවා බලන්න කොච්චර සරලද කියලා කියලා තේරුම් ගන්න ඔබ හදලා තියෙන ගාන මගේ හදලා තියෙන ගානත් එක්ක සංසන්දනය කළා නිවැරදි වැරදි තැන් තියෙනවා නම් නිවැරදි කරගන්න තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් මට කතා කරන්න දෙපොතේ තිරුවන් සන්නයි